පසුගිය දින කීපේ පුරා මිනිපේ ගොවි ජනපදයේ ගම්මානය තුල වනාලීන් සැරිසැරීමේදී ගම්වාසීන් දැඩි ලෙස බිහිතියට පත්ව සිටිනවා. මේ දිනවල මිනිපේ ගොවි ජනපදයේ ගොවි ජනතාව තම වී අසනු නෙලා නිවෙස්වල ගබඩා කර තිබෙනවා. ගම්වාසීන් පවසන්නේ එම වී තොග ආහාරයට ගැනීම සඳහා වනාලී මෙලෙස ගම්වදින බවයි. මේ අසරණ වෙල ඉන්න වෙලාවක ඔය වගේ දේවල් වෙනකොට දැන් ලෙඩක් ඇත්තටම මේ ළමයි අරගෙන දැන් හවසට දුන්නා ලෙඩක් ඇදුනත් එකයි යන්නේ වෙන්නේ. මේ වනජීවියකට ලැජ්ජ නැතු වෙන්න බෑ. ඉතින් අ ගුඩුවල ඉන්න ගහන්නේ දැන් අපිට අතේ නෑ නෝනෝ. කිසි දෙයක් දීලා දිනන මේ වගේ දේවල් වෙන්නේ නෑ. මොරේ අයියා කියනවල දොරට ගහනකොට මං විතරයි ගෙදර ඉන්නේ. ඇයි මොකට කියලා අහනවලු. අලියටද? අලියට දන්නේ. අලියා කියලා දන්නේ. අලියා කියලා දන්නේ. පසුගියද මෙලෙස මිනිපේ මොරයාය 31 යලහ 25 යල ප්‍රදේශවල නිවාස 8කට පමණ හානි සිදු කර වනාලිය ඒ තුල රැස් කර තිබූ වීතුගද ආහාරයට ගෙන තිබෙනවා. වී ගෙඩියක් දුක් විඳලා අපි ගත්තේ ගේ ඇතුළට. ඒවා ගේ ඇතුළේ අපිට තියාගන්න විදිහක් නැහැ. ඉතින් කෑ ගන්න මෙයා කරනකොට ජනලේ පෙල්ලුවා. ජනලේ පෙල්ලලා ඊළඟට වී ඇද්දා. දිවා කාලයේ මහවැලි ගං යුරේ රැඳී සිටින වනාලින් හා රන්දිනිගල රක්ෂිතයේ රැඳී සිටින වනාලි රාත්‍රී කාලයේ මෙලෙස ගම්වදින බවයි ගම්වාසීන් පවසන්නේ. රෑ එකට දෙකට වගේ ඉන්නේ. ඇවිල්ලා මේ වගේ විනාශ කරලා යනවා. ඒකට බලධාරීන්ගේ කිසිම ප්‍රතිචාරයක් නැහැ මෙව්වට. සත්තු එනවා නෙමෙයි මෙහෙට ගෙනත් දමනවා මේ සත්තු. මෙච්චර කාලයකට මෙහෙ ආවේ නැහැනේ. දැන් මේ අවුරුද්දක් විතර තමයි මේ කරදරය අපිට තියෙන්නේ. නිරන්තරයෙන් මුහුණ දෙන වනාලි තර්ජන හේතුවෙන් බොහෝ ගම්වාසීන්ට ත්‍රාසජනක අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ගැව් ජනරේටර් ගැහුවා ජනරේටර් ගැහුවා අපි ඉතින් කෑ ගන්න එළියට පැනලා කෑ ගන්න එළියට පැනනකොට කලල් ඉවරයි ජනරේටර් එන්නේ ගියා අපි. වනාලින්ගෙන් තම වගා බිම ආරක්ෂා කර ගැනීම සඳහා ගිනිමෙල ගසා රැය පහන් කිරීමටයි බොහෝ ගම්වාසීන්ට සිදුව ඇත්තේ. ගම්වාසීන් ඉල්ලා සිටින්නේ තමන් දැඩි ලෙස පීඩාවටපත් කරන මෙම වනාලි ගැටලුවට හැකි ඉක්මනින් විසඳුම් ලබා දෙන ලෙසයි. අලිවැඩිලා ගිලවට අලිවැඩිලා දෙන්නෙත් නෑ. දැන් අලිවැඩිලා ගිල්ල නිකන් අලිවැඩි ජකයි දෙන්නේ. වනජීවී කෙනවද? වනජීවීකට රෑර මල්ලි කීපාර කෝල් කෙරුවද? වනජීවීකෙන් කඩ එකපාර කෝණ කිස්සෝ අය කතා කිරුවේ නෑ.